නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හෙළ ඔසු අමා සමග සම්බන්ධ වෙන ඔයාලට. අද හෙළ ඔසු අමා තුලින් කතා කරන්නේ රුව ගුණසිසිල බෙදෙන අමරණීය කුමාරිකාව කෝමාරිකා ශාකයේ ගැන. අත් දෙක ඇති සුවිශේෂ ගුණ නිසාම අමරණීය ශාකයේ ලෙසට අපේ පැරණියන් නම් කර ඇති කෝමාරිකා ශාකයේ සිරුරට අවශ්‍ය විටමින් වර්ග 12ක්, ඛනිජ වර්ග 20ක් හා ඇමයිනෝ අම්ල වර්ග 18ක් 20ක් සහිත පෝෂණ ගබඩාවක්. එය A, C, E, D ආදී විටමින්, ප්‍රෝටීන්, යකඩ, කැල්සියම්, පොටෑසියම්, කොපර්, මැග්නීසියම් ආදී පෝෂක ෆෝලේට් වැනි අම්ල සමග प्रति ओक्षिकाकारक गुणवलिन प्रतिशक्तियन सन्नद्धव सिरुर आरक्षा कर देनवा. निर्मांशिकेकुट अतिविय हैकि प्रोटीन हीनता दूर करन एय विटमिन ऊनताव निसा अतिवन रात्रिय ඇස්ම පිනීම වෙනි තත්වයන් බැහැර කර දෙන වටිනා ඔසුවක්. මෙරට මෙන්ම ඉන්දියාව, පාකිස්තානය, චීනය, අප්‍රිකාව ආදී රටවල් වලත් දක්නට ලැබෙනවා. ශාකයේ කෙටි කඳකින් හා දිගු පත් වලින් යුක්තයි. තැඹිලි පාට මල් සහිතයි. පුරාණ කුමාරිකාවන් රුව වැඩුමට යොදාගත් හේන් කෝමාරිකා ලෙස හැඳින්වෙන බව සඳහන්. කෝමාරිකා ආයුර්වේද වෛද්‍යක්‍රමයේ රෝග ගණනාවකට ප්‍රතිකාර ලෙස අභ්‍යන්තර හා බාහිර වශයෙන් යොදා ගන්න ලබන්නක්. තිත්ත හා मधुर रस मिश्र सिसिल गुणेन युते वा पित सेम रोग दुर्लभन गुणेन युक्त बव संधान वेनवा. औषध पिनिस වැඩි වශයෙන් යොදාගන්නේ කොළ පසුබිමේ සුදු තිත් වැටුණු පළල් පත්‍ර සහිත විශේෂය. කෝමාරිකා පිළිකා නාශක ගුණ සහිතයි. ශාකයේ අඩංගු පොලිසැකරයිඩ් හා ඇල්කොලයිඩ් සිරුර තුල වෙනස් වූ DNA මුළු ස්වරූපයට ගෙන ආ හැකි ශක්තියෙන් යුක්තයි. එහි ඇති ප්‍රතිශක්තිය පිළිකා සෛල ජනනය කළ හැකි වෛරස් වර්ග විනාශ කිරීමේ හැකියාවෙන් යුක්තයි. මේ දේ ආකාරයෙන්ම ලියුකේමියාව ඇතුළු රෝග මැඩලීම පවත්වනු ලබනවා. හදවතට හිතකර කෝමාරිකා රුධිර සංසරණයේ මනාව පවත්වාගෙන යාමටත් දායක වෙන්නක්. කොලෙස්ටරෝල් මට්ටම යහපත් මට්ටමක තබා ගනිමින් හෘද රෝග පාලනයට උපකාරී වෙනවා. ඉන්සියුලින් සංවේදීතාව වැඩි කරණය හෘද රෝග මෙන්ම දියවැඩියාවද පාලනය කර දෙනවා. දාහේනිවා සිසිල ගෙනන ශාකයේ ඇති ප්‍රතිප්‍රදාහ ගුණය ආමාශ ඉදිමුම් අඩු කර අම්ල පිත්ත රෝගයට එරෙහිව ක්‍රියා කරනවා. ආමාශ තුවාල සුවපත් කර දෙනවා. ආහාර මාර්ගයේ විෂ දුරු කර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරන කෝමාරිකා මලබද්ධය අර්ශස හා රක්ත අර්ශස පාලනයටද උපකාරී වෙන්නක්. ඒ මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සි ඇතුළු මුත්‍රා රෝග දුරු කර දෙනවා. ආතරයිටිස් රෝග පාලනය කරමින් දණහිස් වල්ලු කර ඉදිමුම් හා හන්දිපත් වේදනාවන් දුරු කරනවා. අපස්මාර පාණ්ඩු රෝගවලට එරෙහිවත් ක්‍රියා කරනවා. එසේම අක්මාවේ මනා ක්‍රියාකාරීත්වයට සහාය වෙමින් ඒ ආශිතව ඇතිවන සිරෝසිස් සෙංගමාලවෙනි රෝග තත්ත්වය පාලනය කරන්නටද ඊට හැකි. හිරු කිරණින් ඇතිවන බලපෑම් වලකා සම නිරෝගී කර තෙතමනය හා පැහැපත් බව ලබා දෙන්නට කෝමාරිකාවලට හැකි. ඒ ඇති විශේෂ ගුණ මගින් සමෙහි ඇති තුවාල කැලල් ඉක්මනින්ම සුවපත් කෙරෙනවා. තද පිළිස්සමකදී ව සහන සරසන කෝමාරිකා යුස පිළිස්සුණු පෙදෙස ආවරණය වනසේ ගැල්වීමෙන් දිය බුබුලු මතුවීම වළකිනවා. මෙලනින් වර්ණකයේ පැතිර යාම පාලනය කිරීමටත් ඊට හැකියි. එමගින් සමය අඳුරු ගති පළවා හැර පැහැපත්කම ලබා දෙනවා. සමය ඉල්ලා වැටීම් වළක්වා තරුණ පෙනුමද ළඟා කර දෙනවා. කෝමාරිකා කෙස් වැටීම, පැලීම, හිස් හොරි වලකා හිසකේ වඩන ගුණ සහිතයි. එය ඇස් රෝග දුරු කරන්නක්සේම දන්ත රෝග සෞඛ්‍යද ආරක්ෂා කර දෙන්නක්. ප්‍රුව වැඩුමට දායක වන කෝමාරිකා යුවතියන්ට යෞවනයේ සිටම ඇතිවන ආවේනික රෝග තත්ත්වයන් පාලනය කිරීමට දායක වෙනවා. ගර්භාෂ රෝග දුරු කර උෂ්ණත්වයේ වැඩිකම නිසා අහිමි වී දරු සම්පත්ද හිමි කර දෙනවා. එසේම වියපත් වූ පසු හෝමෝන අහිමි වීම නිසා ඇතිවන සිරුරු දැවිලි වේදනා නින්දනොයම් ආදී අපහසුතා දුරු කිරීමටත් උපකාරී වෙනවා. ඒ ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන ක්‍රියාකාරීත්වයක් කෝමාරිකාවල ඇති බැවින් කාන්තාවන්ට හිතකර ලෙස ක්‍රියාත්මක වන නිසා දෝ ගෘහකන්‍යා, ඍතු කුමාරී, කුමාරී, කුමාරිකා ආදී කාන්තා නම් ගණනාවකින්ම කෝමාරිකා හඳුන්වනු ලබනවා. එසේ වුවත් ඒ කාන්තා පිරිමි දෙපක්ෂයේම ප්‍රජනන පද්ධති රෝගවලට එරෙහිව ක්‍රියා කරන්නක්. එසේම ලිංගික දුබලතා දුරු කර වාජිකරණ ඖෂධයක් ලෙසද ක්‍රියාත්මක වෙන්නක්. නිරෝගී බව ලබා ගැනීමට කෝමාරිකා ව්‍යංජනයක් මෙන්ම බීමක් සේද සකසා වරින් වර පරිභෝජනය කළ හැකියි. ඉහත සඳහන් රෝග බොහොමයක් ඉන් පාලනය කරගන්නටත් හැකියි. එහෙත් රෝග අවස්ථාවකදී ප්‍රතිකාරයක් ලෙස හැරුණු විට ආහාරයක් ලෙස දිනපතා ගැනීම සුදුසු නැහැ. ඒ වගේම ගැබිනි මව්වරුන්ට මුල් මාස 6 තුල කෝමාරිකා ගැනීම සුදුසු මදි බවයි සඳහන් වෙන්නේ. කෝමාරිකා ව්‍යංජනය සාදා ගන්න අයුරු කෝමාරිකා පිරිසිදු කර පෙත්ත ඉවත් කර සුදු ඩිමයි කඩදාසියක පැයක් පමණ ඔතා තබන්න. කඩදාසි ඉවත් කර කෑලිවලට කපා කිරි හොද්දක් එදා ගන්න. හොද්ද පැසෙන විට කෝමාරිකා කැබිලි දමා මදකින් බිමට බා ගන්න. මදය ගලවා හුණු මිශ්‍ර ජලයෙන් සෝදා හැර නැවත පිරිසිදු ජලයෙන් සෝදා 3-5 යොදා පිස ගන්න. කෝමාරිකා පානය කෝමාරිකා පිරිසිදු කර කැබලි වලට කපා කැබලි වැසෙනසේ වතුර දමා විනාඩි 2-3ක් තම්බන්න. ඊට පස්සේ පොඩි කර පෙරා ගන්න. ජලය ලුණු හා සීනි සුවල්පයක් යොදා බීමට ගන්න. සීනි අහිමි කරනම් දොඩම්, ලෙමන් හෝ කැරට් උස සුවල්පයක් එක් කර ගන්න. කෝමාරිකා මදයට 1:7ක අනුපාතයට ජලය හා හොඳින් මිශ්‍ර කර සෙන්ටිග්‍රේඩ් අංශක 70ක උෂ්ණත්වයට පත් කර පෙරා තබාගෙන වරකට වීදුරු භාගයක් පමණ බොන්න. කොළ පැහැති කොටස ඉවත් කර ලුණු දෙහිස් සීනි මිශ්‍ර කර බ්ලෙන්ඩ් කරගන්න. කොළ පැහැති කොටස චිත්ත රසයෙන්ද සකසන ගතියෙන්ද යුතු බැවින් ඒ මුළුමනින්ම ඉවත් කොට මැද ඇති ජෙලි කොටස පමණක් වෙන් කර ගැනීම වැදගත්. කෝමාරිකා වලින් අත්බෙහෙත් කීපයක් කටුවක් පාදයේ ගැඹුරට ඇනුන විට කෝමාරිකා මද පෙරුම් කයම රත් කර පොල් කිරි මිශ්‍ර කර මද උණුසුමින් බැඳීම. ආතරායිටිස් රෝගියට කෝමාරිකා මද ගිතෙල් සමග කෑම. හිසකෙස් නිරෝගී වීමට කෝමාරිකා මදය හිස තවරා පැය භාගයකට පසු සෝදා නෑම. දින 2කට වරක් ගොඩපර තැඹූ වතුරට කෝමාරිකා මද මුසු කොට හිස ගල්වා පසුව සෝදා හැරීම. තුවාල සුවයට කෝමාරිකා මද කහ කුඩු සමග පල්පයක්සේ සකසා බැඳීම. තැලුම් ඉදුමුම් වලට එයම අදාළ ස්ථානයේ ගෑම. සිරෝසිස් රෝගියට මුං අට තැඹූ වතුරට කෝමාරිකා මද මිශ්‍ර කර ලුණු රහිතව පානය කිරීම. රුව වැඩුමට කෝමාරිකා යුස මූණේ ගල්වා මදකින් උණුසුම් දියෙන් සෝදා හැරීම. අම්ල පිත්තේට මද උණුසුම් වතුර වීදුරුවකට කෝමාරිකා යුස හැඳි දෙකක් මිශ්‍ර කර නිවුණු විට මී පැණි හැඳි දෙකක් දමා පානය කිරීම. අම්ල පිත්ත රෝගයේ තද වේදනා ඇති විට කෝමාරිකා මද සුවල්පයක් අමෙන් කෑමත් සහනදායකයි. ඒ වගේම කල්පවතින කැස්සට කෝමාරිකා මද මී පැණි ගම්මිරිස් කුඩු තේ හැඳ බැඟින්ගෙන වියලි ඉඟුරු තේ හැඳි කාලක් සමග හොඳින් අමරා ස්වල්පයෙන් බැගින් ගැනීම. පණු රෝග පාලනයට ආහාර මාර්ගය පිරිසුදු කිරීමට කුසගිනි වර්ධනය වීමට උදෑසන හිස්බඩ ලුණු මිශ්‍ර කෝමාරිකා විස පානය කිරීම. ඉතින් එහෙමනම් හෙළ ඔසු අමා තුලින් තවත් වීඩියෝවකින් හමු වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න හැමෝම.